ඔව් නර්තන ශිල්පී සඳහා රංග වස්ත්‍රය ඇඳීමේ කටයුත්ත මා සාම්ප්‍රදායික උඩරට රාමුවේ සිට මෑට වස්ත්‍රයක් නිර්මාණය කිරීමට යෝජනා කරනවා මේදි හැට්ටේ හැඩතලයේ මම ඇගේ හැට්ට කරේ හැඩයම නැවත පහළට යොදා ගැනීමට හිතුවේ මූලික හැඩතල ගැලපීමක් සම්බන්ධව එම නිසාම ඇගේ ඉන හැඩයත් පහළට නෙරා ගැනීමේදී ඇගේ නාභිය සරලටම එනවා එම නිසා මම පුරි රැලි කොටසක් එතෙන්ට ආදේශ කරා නීන හැඩය නිර්මාණයේදී ඉතා වැදගත් වනවා ඇතැම් නර්තනයන්ගේ මම රියල්ටි දර්ශයන්ගේ සන්දර්ශයන්ගේ දැක තිබෙනවා ඔවුන් ඍජු ආකාරයෙන්ම මෙහි පතුරුම කපා ගන්නවා එහිදී සිදුවන හානිය නම් නර්තන ශිල්පිනියගේ මූලික ඉඟටි හැඩ සියල්ල නැකී යාම එම නිසා ඔබ විසින් මෙහිට පතුරුම සැකසීමේදී මේ ඍජු රේඛාවක් නොමැතිව වක්‍ර ව්‍යාමට සදා ගැනීම වඩා උචිත වනවා මාම අඳින්නේ රලි පටියා උපගේ දෙවැල්ලේ හැඩතල සංකේතවත් කිරීමට නිවාක්ෂ නම් තට්ටු දෙයකට සැකසීමටක් පුළුවන් මෙම තිබෙන හැඩය මේ ආකාරයෙන් ගැනීමට නම් උඩයට මාරුකොට මූට්ටු කළ යුතුයි නැත්නම් මෙය කඩා හැලන ගැටලු මතුවෙනවා එතකොට අපගේ වෙස් නර්තන ශිල්පියාගේ මූලික නැහැඩේ ලක්ෂණ මතු කරනවා මෙතනදී නමුත් කාන්තාව නිර්මාණ නර්තනයක් නිසා තවමක් දිගට ඉන හැඩේ මම භාවිත කරනවා සහ ඇගේ දෙවන ඉන රැල්ල මෙම ඉන හැඩේ පළමු කොටසෙන් නවත්වනවා හේතුව ඊට සමබරතාවයක් සිදුවන නිසා එකම රේඛා අනුකූලව ගමන් කිරීම කකුලේ කලව මත ඔතන ලතරෙද්ද ජීන් එක නැත්නම් ලෙගින් එක මේ දක්වා ගමන් කරනවා හරි සහිත රෙද්ද ආකාරයෙන් පැන්සලෙන් නිම කරගත්තා ඇගේ හැට්ටය අද්දිග එපමණයි එට මාලය එදිය හැකි දැයි මින් පසු සිදුවන්නේ මෙම සම්පූර්ණ චිත්‍රය කළු පෑනකින් සිරුරේඛා මතු කර දැක්වීම